මගේ channel එකට අපෝලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ ආර්යගේ රංගනයෙන් අලුතෙන් රිලීස් වුණු සාර්පටා පරබරි කියන සුපිරි බොක්සින් චිත්‍රපටයක් ගැන. ආර්යට හොඳ කම්බැක් එකක් දීපු චිත්‍රපටයක් තමයි මේ චිත්‍රපටය. චිත්‍රපටයට යන්න කලින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ළඟදීන bell icon එක press කරන්න. එතකොට තමයි මම දන්න videos ටික ඔයාලට notification විදිහට එන්නේ. එහෙනම් අපි කතාවට යමු. චිත්‍රපටේ පටන් ගද්දී අපේ හීරෝ කබිලන්ව පෙන්නනවා. කබිලන් කම්කරුවෙක් තමන්ගේ රැකියාව කරගෙන ඉන්නකොට බෙල් සැට් ඇහෙලා ඉක්මනටම තමන්ගේ බයිසිකල අරගෙන 100 කෙනෙක්වත් දාගෙන චෙන්නයි වල පැවැත්වෙන බොක්සින් තරඟය බලන්න යනවා. යනකොට ඩැඩි කියලා කබිලන්ගේ යාළුවත් එක්ක ඇතුළට ගිහිල්ලා මැච් එක බලනවා. සාර්පටා පරම්පරික කියන ටීම් එකේ කෝච් තමයි රංගන් කියන කෙනා. කෝච් රංගන් කියන විදිහට මැච් එල්ලම් කරලා එයාගේ පුතා වික්ටරි දිනනවා. එයාගේ ස්ටුඩන්ට්ස්ලා දිනනවා. ඊට පස්සේ තමයි ඉඩියාප්ප පරම්පරික කියන පරම්පරාවෙන් වේම්බුලි කියන බොක්සර් කෙනෙක් එන්නේ. වේම්බුලි සාර්පටා පරම්පරේ බොක්සර්ට ගහලා දිනනවා. කෝච් රංගන්ව හැමෝම චාට කරනවා. හරි තව වතාවක් මැච් එකක් ගහමු කියලා රංගන් අහනකොට හරි ගහමු. ඒ වුණාට ඒකෙත් ඔයාලා පැරදුනොත් ඊට පස්සේ ඔයාලගේ පරම්පරාවෙන් එක්කෙනෙක්වත් බොක්සිං මැච් වලට සහභාගී වෙන්න බැහැ කියලා කියනකොට හරි කියලා කෝච් රංගනුත් කියනවා. ඊට පස්සේ නිවිස්ටිගේ කබිලන්ට එයාගේ අම්මා හොඳටම ගහනවා. හේතුව කබිලන්ගේ තාත්තත් බොක්සිං වලට ගිහින් අන්තිමන මැරියෙක් වෙලා මැරළම ගිය හින්දා. අනිදා කබිලන් වයාගේ අම්මා මනමාලියෙක් බලන්න එක්කගෙන යනවා. එහි ගිහිල්ලා කතා කරලා දෙන්නට ආදරෙත් එනවා. කබිලන්ගේ කෙල්ල තමයි මාරියම්මා කියන්නේ. අනිත් පැත්තේ කෝච් රංගන්ගේ නිවස එයාගේ පුතා වික්ටරියාගේ බිරිඳත් එක්ක රොමාන්ස් කරලා එයාගේ තාත්තා එක්කගෙන මීටින් එකට යනවා. එහෙට කබිලන් සහ ඩැඩිත් යනවා. වේම්බුලි එක්ක සටන් කරන හරියන කෙනෙක් නම් ඒ වෙන කවුරුත් නෙමේ. අපේ වික්ටරි කියලා හැමෝම කියනකොට ඔව් වික්ටරි හොඳ බොක්සර් කෙනෙක්. ඒ වුණාට එයාට ඉවසීමක් නැහැ. ඒ හින්දා වේම්බුලි එක්ක සටන් කරන තරමට දැන් හරියන කෙනෙක් නම් ඒ රාමන් තමයි කියලා කියනවා. ඇක්චුලි වික්ටරි තමයි කෝච් රංගන්ගේ පුතා. ඊට පස්සේ රාමන්ට කෝචින් දෙනවා කෝච් රංගන්. ඒ වුණාට රාමන්ට හරියට බොක්සින් එන්නේ නැති නිසා බැනලා බැනලා පුරුදු කරනවා. අනිත් වෙලාව ගිහිල්ලා රාමන් කෝචින් වලට ආවේ නැහැ. ඒ වෙලාවේ තමන්ගේ විවාහය ගැන කියන්න ආපු කබිලන්ට ආශිර්වාද කරලා විවාහයට එන්නම් කියලා රාමන්ව බලන්න යනවා. එතකොට රංගන් වෙතින් එක්කගෙන කබිලන් රාමන් ගාව යනවා. එහි ගිහිල්ලා බලනකොට රාමන්ව අලුත් කෝච් කෙනෙක් ට්‍රේන් කරන එක දැකලා මොනවද මේ කියලා අහනකොට ඔයා හරියට කියලා දෙන්නේ නැහැ. ඔයා ඉඳ තමයි ගිය මැච් එකත් පැරදුනේ කියලා කියනකොට අප්සෙට් වෙලා එතනින් යනවා කෝච් රංගන්. ඊට පස්සේ වෙට්‍රිව ට්‍රේන් කරගෙන ඉන්නකොට එතනට රාමන් සහ එයාගේ මාමා ඇවිත් වෙට්‍රිව රාමන් එක්ක බොක්සින් වලට අඳගහනවා. එපා කියලා එතනින් කෝච් රංගන් යනකොට පිටිපස්සෙන් වෙට්‍රිත් යනවා. එතන හිටිය අපේ හීරෝ කබිල් මල පැනලා මාත් එක්ක බොක්සින් වලට වරෙන් කියලා රාමන්ව අඳගහනවා. ඊට පස්සේ කෝච් රංගන් එනකොට රාමන්ට කබිලන් තඩි බාන එක දැකලා පුදුම වෙනවා කෝච් රංගන්. ඊට පස්සේ අනිත් කබිලන් වේම්බුලි ඉන්න තැනට එක්කගෙන ගිහින් වේම්බුලිත් එක්ක කබිලන් සටන් කරයි කියලා කියනකොට හැමෝම හිනා වෙනවා. කෝච් රංගන් ගාව කෝච් මඩ බෑ. ඊයේ ගහපු එකටම මගේ අම්මා තාම මාත් එක්ක කතා කරන්නේ නැහැ. ආපහු බොක්සින් වලට ගියා කියලා දැනගත්තොත් මගේ කතාවම ඉවරයි කියලා කියනකොට හැමෝම කෝච්ව චාට කරනවා. එතකොට මලපෙන්න කබිලන් මොනවද යකෝ හැමෝම මගේ කෝච්ව චාට කරනවද? මම වේම්බුලිට ගහලා ඌව පරද්දන්නම් කියලා කියනවා. එතකොට හැමෝම hina වෙලා හොඳ සටන්කාරයෙක්ට ගහලා වරෙන් ඊට පස්සේ වේම්බුලිත් එක්ක බොක්සින් කරන්න පුළුවන් කියලා කියනකොට විලන්ලගේ තවත් කෙනෙක් වන ඩාන්සින් රෝස්ව රණ්ඩුවට අඳගහනවා. එක පැත්තෙන් ඩාන්සින් රෝස් ප්‍රැක්ටිස් වෙනවා, අනිත් පැත්තේ කබිලන් ප්‍රැක්ටිස් කරනවා. ඔයාගාව වේම්බුලිට ගහන තරම් ශක්තිය තියෙන පුළුවන්. ඒ වුණාට ඩාන්සින් රෝස්ට ගහන්න පුළුවන් කියලා විතරක් හිතන්න එපා. ඩාන්සින් රෝස්කාව තියෙන ස්ටයිල් එක වෙන කාගාවත් නැහැ. නටනවා වගේම කකුල් වලින් උපක්‍රම පෙන්වයි කියලා කියනවා. ඊට පස්සේ ඩාන්සින් රෝස් සහ කබිලන් සටන් කරනවා. ඒ බොක්සින් සීන් නම් කියලා වැඩක් නැහැ, සුපිරිම තමයි. ඊට පස්සේ රෝස්ගේ උපක්‍රම ගැන දැනගෙන රෝස්ට ගහලා රෝස්ව පරද්දලා වේම්බුලිට අභියෝග කරනවා. කාලේ ගෙවෙනකොට කබිලන්ට විවාහත් වෙනවා. කාලේ ගෙවෙනවා. වේම්බුලි සහ කබිලන්ගේ මැච් එක පටන් ගන්නවා. වේම්බුලිට කබිලන් තඩි බානවා. රාමන්ගේ මාමා මැරෙන්න සෙට් කරලා කබිලන්ට ගහලා කබිලන් ඉස්පිරිතාලයට යනවා. කෝච් රංගන්ව පොලිටිකල් ඉෂුව එකක් හින්දා අරෙස්ට් කරනවා. කාලේ ගෙවෙනවා. හරියන කෝච් කෙනෙක් නැතුව කබිලන්ගේ බොක්සින් ජීවිතේ නැති වෙනවා. කෑම කන්න හොටල් එකට යනකොට එහි රාමන්ගේ මාමා කටතියන් ඉන්නේ නැතුව මොනවද කියලා කබිලන්ගේ කඩු පාරක් කනවා. ඊට පස්සේ ඉරියට ගිහින් ආපු කබිලන් තමන්ගේ නිවසට යනකොට එහි යාගේ බිරිඳට බබෙක් ලැබෙන්න ඉන්න එක දකිනවා. ඊට පස්සේ කබිලන්ගේ ජීවිතේම කණපිට මාරු වෙනවා. වික්ටරිත් එක්ක එකතු වෙලා ඕන නැති වැඩ කරලා හැමදාම බීලා බීලා නිවසට එනවා. ඔහුමම කාලය ගෙවෙනවා.
දවස කිරේ හිටපු කෝච් රංගන් රිලීස් වෙලා එළියට එනවා ඒ වට කබිලන්ව ගණන් ගත්තේ නැහැ ඊට පස්සේ රාමන්ටත් වේම්බුලීටත් බොක්සින් තරගයක් පැවැත්වෙනවා ඒකේ රාමන් හොඳටම ගුටි කනවා ඒ මැච් එකට ගිය කබිලන් පොඩි එකකට ගහලා සන්තෝෂ වෙන්න එපා උඹට අමතකද එදා මගෙන් කාපු කෑම කියලා කියනකොට වේම්බුලි චාට වෙලා කබිලන්ව රණ්ඩුවට නගානවා ඊට පස්සේ කෝච් රංගන් ගාව යනකොට කඩු උසපු එකට මම කෝච් වෙන්නේ නැහැ කියලා කබිලන්ව යවනවා මම ප්‍රැක්ටිස් කරලා අරුට ගහන්නම් කියලා ප්‍රැක්ටිස් කරනවා ඊට පස්සේ කබිලන්ව රාමන් රණ්ඩුවට නගලා කබිලන්ට හොඳටම ගහනවා එදා රාත්‍රියේ තමන්ගේ නිවසට ගිහිල්ලා බිරිඳ ගාව කියලා හොඳටම අඬනවා කබිලන් ඊට පස්සේ කබිලන්ගේ අම්මා සහ බිරිඳ කබිලන්ව මොටිවේට් කරලා බොක්සින් පුරුදු වෙන්න යවනවා ඊට පස්සේ ඩැඩි කබිලන්ව බීඩි රයිපන් කියන කෙනෙක් ගාව එක්කගෙන යනවා එයා තමයි ඩැඩිට සහ කබිලන්ගේ තාත්තට බොක්සින් උගන්වපු කෝච් එයාගාව ගිහින් හොඳටම බොක්සින් ඉගෙන ගන්නවා කාලේ ගෙවෙනවා බොක්සින් තරංගය පටන් ගන්නවා වේඹුලි ගාව හොඳටම ගුටි ගන්නවා කබිලන් තමන්ගේ බිරිඳ සහ අම්මගේ ඉස්සරහාම ගුටි ගන්නවා ඊට පස්සේ එතනට ආපු කොච් රංගන් කන පැලෙන්න මගෙන් ගුටි ගන්න නැතුව නැකිටපන් නැකිටිලා අරුට ගහපන් කියලා මොටිවේට් කරලා කබිලන්ව යවනවා ඊට පස්සේ වේඹුලිට තඩි බාලා තරංගයේ දිනලා සාර්පාට පරම්පරාව තමයි යකෝ ගේමස්ලා කියලා පෙන්නලා මේ චිත්‍රපටය ඉවර කරලා තියෙනවා සුපිරි බොක්සින් දෙවන චිත්‍රපටයක් බලන්න ඕන කියලා හිතනවා නම් මේ චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරලා බලන්න ඊට කලින් ඔයාලා මගේ channel එකට තාම subscribe කරලා නැත්නම් subscribe කරලා ළඟ තියෙන bell icon එක press කරන්න එතකොට තමයි මම දාන videos ටික ඔයාලා වෙත notification විදිහට එන්නේ එහෙනම් අපි ඊළඟ video එක හමු වෙමු